අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල ජනපතිගේ විශේෂ ප්‍රකාශයට තව පැය 8යි විනාඩි 30යි ජනපති ජාති ඇමතීම රාත්‍රී 8යි 30ට සජීවි විකාශය සියත ටීවී ඔස්සේ සිපෙට්කෝ ඉන්ධන බෙදාහරින පෞද්ගලික බෞස රත හිමිකරුවන් වර්ජනයක දිවයින පුරා ඉන්ධන පෝලිම් දිගු වෙයි ඩීසල් සහ පෙට්‍රල් අණු දෙකක් නැහැ ඉන්ධන නැව් සහ ගෑස් නැව් මහ මුහුදේ දිවයින පුරාම ගෑස් පෝලිම් ගෑස් බෙදා හැරීම නතර වෙයි පාටලීගේ විදේශ ගමන් තහනම ලිහිල් කෙරේ ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8යි 30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එම විශේෂ ප්‍රකාශය සියත ටීවී ඔස්සේද සජීවව විකාශය කිරීමට අප සූදානම්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිතයි. මෙවන විට රට තුල දැඩි ආර්ථික සහ දේශපාලනික ගැටලු රැසක් උද්ගත වෙමින් පවතිනවා. රට හමුවේ ඇති ඩොලර් අර්බුදයත් සමග මෙවන විට ජනතාවගේ දෛනික කටයුතු සිදු කරගෙන යාම ඉතාම අපහසු තත්ත්වයකටයි පත්ව තිබෙන්නේ. ඉන්ධන අර්බුදය දිග්ගැස්සමින් පවතින අතර ගෑස් අර්බුදයද උඩුදුවා අවසන්. විදුලි අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින් පවතින පසුබිමක රටේ සමස්ත ආර්ථිකයම බරපතල අවදානමකට මුහුණ දෙමින් තිබෙනවා. ඩොලර් උත්පාදනය කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල තවමත් නිසි ලෙස සකස් කර ගැනීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. ඉන්ධන මිල ඉහළ නැංවීමත් ඩොලරේ අගය ඉහළ ගොස් රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙවන විට රට තුල ඇති සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල අතිශය බරපතල ලෙසයි ඉහළ යමින් පවතින්නේ. මෙම බරපතල ආර්ථික පීඩනයත් සමග රටේ දේශපාලනික අර්බුදද මෙවන විට පැන නැගෙමින් පවතිනවා. එය රටේ පවතින ආර්ථික ගැටලුවද තවත් තීව්‍ර කරන්නක්. මේ පවතින සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා අද ජාතිය අමතමින් සිදු කිරීමට යන විශේෂ ප්‍රකාශය හරහා පිළිතුරු ලබා දෙනු ඇති බවට රටේ සමස්ත ජනතාව විශ්වාසය පළ කරමින් සිටිනවා. ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8යි 30ට සියලුම මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. රාත්‍රී 8යි 30ට ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශය බොහෝ දුරට විනාඩි 15ක පමණ කෙටි කාලයක් තුලට සීමා වනු ඇති බවට මෙවන විට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය ජාතිය ඇමතීම අද රාත්‍රී 8යි 30ට එසැනින් ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්. රට තුල පවතින සැබෑ තත්ත්වය ජාතිය අමතමින් ජනාධිපතිවරයා අද දින ප්‍රකාශ කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ ඊයේ රාත්‍රී විකාශය වූ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට සහභාගී වෙමින් වර්තමානයේ රටට පේනවා ජනතාවට පේනවා නිදහස් පක්ෂයට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් තිබෙන බව. දැන් ජනාධිපතිතුමා ජාතිය අමතන්න නියමිත වෙලා තියෙනවා විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිත වෙලා තියෙනවා. එතුමන්ට මේකයි කරන්න ඕනේ කියන කාරණේ අපිට කියන්න බැරි වුණත් එතුමන් මේ විශේෂ ප්‍රකාශය සිදු කිරීම හරහා කුමක් කිව යුතුයි කියලාද ඔබ විශ්වාස කරන්නේ? මම පළවෙනියටම කියන්න කැමති ජනාධිපතිතුමාටත් අපේ රාජ්‍යයටත් දැන් තියෙන ප්‍රධාන අභියෝගය තමයි ජනතා විශ්වාසය නැවත ඇති කර ගැනීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කරේ ලොකු විශ්වාසකින්. කවදාවත් ඡන්දෙ නොදෙන අය එතුමාට ගිහලා ඡන්දෙ පාවිච්චි කරා. ලොකු විශ්වාසකින් වෙනසක් බලාපොරොත්තු වෙන තමයි කටයුත්ත කරේ. ඒ නිසානේ ඡන්දෙ දීලා නිකන් හිටියේ නැහැ. ඒ තරුණයෝ ගිහිල්ලා තාප්පවල චිත්‍ර ඇඳලා ගෙනගත්තුවත් හිතුවා මේ වෙලාවේ අපි යමක් කරන්න ඕන කියලා උදැල්ල අරගෙන අර පුරම් වෙච්ච කුඹුරට බැස්සා. ඒ වගේම ගෙදර තියෙන වත්තේ හරි වගා කරන්න එහෙම ලොකු සූදානමකින් ඉඳපු කණ්ඩායමක් හිටියා. ඒ වගේම එතුමාගේ පළවෙනි කාල පරිච්ඡේදය තුල මාස 8ක් 9ක් විතර මමත් ඒ ආණ්ඩුවේ එතකොට හිටියා. අමාත්‍ය ධූරයක් ඇමති කන් 14යි තිබුණේ. ඒ 14 ඇත්තටම ඉතාමත් හොඳින්. එතන ඇමති කන් 14ත් එක්ක බොහොම හොඳ රට පාලනය කරානේ. කාටවත් කියන්න බෑනේ ඒ කාලේ හොඳ නැහැ. ඒ නිසා තමයි 3-2 බලය. ඒත් කවදාවත් ඡන්දෙ නොදෙන අය ඇවිල්ලා ඡන්දෙ ලබා දීලා 3-2 බලයක් සහිත ආණ්ඩුවක් හදලා දුන්නා. නමුත් ඊට පස්සේ යම් යම් මතපස්වීම් කාගෙත් වැරදි වුණ බව පිළිගන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ. මම දැන් ජනාධිපතිතුමා ඒ පිළිගැනීම කිරීම ඉතාමත් උචිතයයි කියලා මම කියනවා. මෙච්ච අඩුපාඩු. ඒක එතුමා අනුරාධපුරයේ තිබුණු රැස්වීමකත් එක වෙලාවක් කිව්වා. අපි අඩුපාඩුවක් මිනිස්සු අතින් වෙන ඕනේ. ඒක පිළිගරගෙන මේක නිවැරදි කරන වැඩපිළිවෙල එතුමා ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍යයි. පළවෙනි දේ තමයි ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. දැන් ටිකක් ප්‍රමාද වෙලා තියෙන්න පුළුවන්. නමුත් දැන් හරි ඒක තමයි දැරිය යුතු පළවෙනි උත්සාහය. ඒ වගේ කතා කරලා මේ රටේ තිබෙන ප්‍රශ්න විසඳන ආකාරය පිළිබඳව එතුමා කතා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ඉතින් අවශ්‍ය වෙන්නේ.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බෞස්ස රථ හිමියන් ඉන්ධන ප්‍රවාහන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙනවා. තවමත් ඉන්ධන පිරපු මහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙනවා. ඇමතිතුමා නම් කියන්නේ ඉන්ධනය අවලා දැන් පෝලිම් නැහැ කියලා. නමුත් ඇමතිතුමාට පේන්නේ නැති මහජනතාවට පේන පෝලිම් නම් හතර වටේම තියෙනවා. ගාමිණී ලොකුගේ ඇමතිතුමා කට ඇරියොත් කියන්නෙම බොරු කියලා සාක්ෂි සාධක සහිතව දැන් ඔප්පු වෙලා අවසන්. ඇමතිතුමා කියනවා අවශ්‍ය තෙල් තොග යවලා දැන් පෝලිම් නැහැ කියලා. ඔව්, ඇමතිතුමාගේ චන්දබල ප්‍රදේශයේ නම් පෝලිම් නැතුව ඇති. මොකද ඇමතිතුමා දකින්නේ ඒ පැත්ත විතරයිනේ. නමුත් ඇමතිතුමනි, පිට ප්‍රදේශවලටත් ගිහින් බලන්න ඉන්ධන පෙරවුම්හල්වල තියෙන පෝලිම්, ඒ පෝලිම් වල ඉන්න ජනතාව විඳින දුක. බෝසර් දහල වගේ බැරල් වලට දහදෙන යනවා. අපේ වාහන දුවට වන්න විදියන්නේ. දැන් මොනවද කරන්නේ දැන්? දැන් ඇවිල්ලා මේ සෙට් එකට ආපු ගම 92 නා 95 තියෙනවා. ඒක ඕකට අපි 540 ගන්න ආයි IC ගන්න තෙල් ගාගෙන යන්න ඕනේ. රුපියල් 1000ක් අම්බ කරන ලීටර 3 දා හරියටම හරි. රට ගේමක් ගන්න නෝ ලෝර උස්ස ගන්නද? කියලා වැඩක් නෑ අපනි. සැප්ම තමයි. නේ බෝස්. දීනලද? දැන් පැය භාගයක් විතර දෙනවා මහත්. ලංකාවට දැන් තෙල්වල ප්‍රශ්නයක් නැහැ කියලා තමයි වෘත්තීය සමිති නම් ප්‍රකාශ කරන්නේ. නමුත් ලැබුණු තෙල් තොග නිසි ලෙස ප්‍රවාහනය කරමින් කලමනාකරණය කරගන්න බැරි කමක් විතරයි දැන් තියෙන්නේ කියලයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. තෙල් ප්‍රවාහනය කරන පෞද්ගලික බවුසර් රථ හිමියන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ඒ තමන්ට වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව කිලෝමීටරයකට ගෙවන ගාස්තුව වැඩි කරන ලෙස ඉල්ලමින්. දැන් ඔබතුමන්ලා මේ වැඩිවීම 100% ප්‍රතිශතයක් හැටියට කොච්චරද ඉල්ලුම් කරලා තියෙන්නේ? 60%ක් ඉල්ලා තියෙන්නේ. අඩු කරනකොට අඩු වෙන්නත් වැඩි කරනකොට වැඩි වෙන්නත් ඒක ෆෝමියුලාවක් අපි හදලා බාර දීලා තියෙනවා. ඒක බොහොම සරලව මේ ආයතනයත් පිළි අරගෙන ඒකට එකඟ වෙලා ඒකට අත්සන් කළා. ඒක අපි දෙගොල්ලෝ සුවදෝ මෙච්චර දවසක් ඒක තමයි කරගෙන ආවේ. දැනට සංස්ථාව පොරොන්දු වෙලා තියෙනවා නේද ඔබතුමන්ලා 18%ක වැඩිවීමක් කරන්න පුළුවන් කියලා? රුපියල් 23ක් තනි පැත්තට 1 ලීටරයකට ගෙවනවා නම් ඒක අපිට බාර ගන්න අමාරු. එතකොට දැන් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේ ස්ථානේ පමණන්නේ කොහේ කොහෙද ආරම්භ කරලා තියෙන්නේ මේ වෙලාවට? මුතුරාජවෙල, අනුරාධපුරේ, පුරණෑගල, ගාල්ල, මාතර, බදුල්ල සියලුම තෙල් බදාරීම් මුළු ලංකාවේම තියෙන සියලුම ස්ථාන මේ විදිහටම සම්පූර්ණම අයිති බෞතර් අයිති පුද්ගලයන් ධාවණයෙන් ඉවත් වෙලා තියෙනවා. පෞගේ කාල සීමාවදී දිගින් දිගටම අපි ආයතනයේ සේවකයෝ විදිහට උත්සව සමිති විදිහට මේ සංස්ථාවේ පවතින ප්‍රවාහන ප්‍රතිශතය යම් තාක් දුරට පවත්වා ගන්න කියලා මේ ඒකාධිකාරිය දැන් අද වෙනකොට ඒ தත්ත්වය අපිට පනාවට පැහැදිලි වෙනවා. ලංකාවේ ඉස්සල්ලාම වාහනයක් දාන්න පුළුවන් නම් මන් දන්න විදිහට එක්ක වරායර දානවා නැත්නම් පෙට්‍රෝලියම් එකට දානවා. ඒ කියන්නේ ඒක ඇතුළේ යම් ආදායමක් ලාභයක් ලබන්න පුළුවන් කියන කාරණාව මේ ව්‍යාපාරය ඇතුළේ තියෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍යාපාරයෙන් මේ කණිත් තෙල් නීතිගත් සංස්ථාවෙන් යැපිලා තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන එක බවුසරයක් දාපු එක්කෙනා සමානලට බවුසර 10ක් 12 දාන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. 118ක ප්‍රවාහන ගාස්තු වැඩිවීමක් ලබා දෙන්න පුළුවන් කියන කාරණාව මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඒ කට්ටිය ඉල්ලනවා 160ක වැටුප් වැඩිවීම. 160ක වැටුප් වැඩිවීම 60ක ප්‍රවාහන ගාස්තු වැඩිවීම පිළිබඳව මට සාධාරණීකරණය කරන්න බෑ. මම උත්සමදි ව්‍යාපාරයේ දෙන සහෝදරවරයෙක් විදිහට. මේ අතර අද සියත පිළිසඳර වැඩසටහනට එක් වෙමින් කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාද මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වෙනකොට මේ පෞද්ගලික බවුස හිමිකරුවන් ඊ රාත්‍රී සිට වර්ජනයේ දෙන තෙල් ප්‍රවාහනයේ. එතකොට මේ වෙන බලපෑම ගැන ඔබ මොකද කියන්නේ? සාමාන්‍යයෙන්
ඉන්ධන මිල වැඩිවීමත් සමග සහ මේ වර්තමානයේ ඩොලරය රුපියල් අව ප්‍රමාණය වීමත් සමග කොටස් ගන්නාවකට බෞසරේ ගාස්තු ගෙවන ගෙවීම සම්බන්ධයෙන් අපට සාකච්ඡා කරන්න වෙලා තියෙනවා. මේකට බලපාන සමහර ටයර් මිල අනිකුත් අංශ ගණනාවක් තියෙනවා මිල තීන්දුව කරන ඒවා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න ඕනේ කියන කාරණාව තමයි අපි ඉන්නේ. ඊයේ රාත්‍රිය වුන් එසේ ප්‍රකාශ කරත් මම හිතනවා අද දවසේ වුන් ඒ සඳහා උන්ගේ රාජකාරී සඳහා එහෙම නැත්නම් උන්ගේ සේවාවන් ලබා දීමට සංස්ථාවේ කන්තිල් තොගකවඩා පර්යන්තයේ එහෙම නැත්නම් ඒ බෙදහැරි මධ්‍යස්ථාන වෙත ඔවුන් පැමිණේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන් ඉල්ලලා තියෙන ප්‍රමාණය හෝ ඒක 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 ඒ සාකච්ඡාව ඇතුලේ හා තොරතුරු මත ඒ මිල වැඩි කිරීම අනිවාර්යයෙන් අපි සිද්ධ කරන්න ඕන. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගත් විදුලි අර්බුදය තවදුරටත් පවතිනවා. ඒ අනුව අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනකරත්නායක මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් BOI කර්මාන්ත ශාලාවලට විදුලි අඛණ්ඩව සපයන ලෙසට විදුලි බල අමාත්‍ය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය උපදෙස් ලබා දී තිබෙනවා. මේ වන විට ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බව එම සමාගම් පවසනවා. තාමත් ජනතාව ගෑස් ගන්න දිගු පොලිම්වල. අපේ රටේ ජනතාව තාමත් මහපාරේ දිගු පොලිම්වල. රැයක් දවාලක් නැතිව මේ මිනිස්සු කට්ට කන්නේ තමන්ගේ පවුල රැක ගන්න ජීවත් වෙන්නයි. ඉහළ පුටුවල ඉන්න පාලකීන්ට නම් මේක හරියට දැනෙන්නේ නැත්තේ හැමදේම තමන්ගේ ළඟටම ලැබෙන නිසායි. මේ රටේ අද හැමදේම ගන්න වෙලා තියෙන්නේ පොලිමේ ගිහින්. එහෙම ගියත් ළඟටම යනකන් දන්නේ නැහැ තමන් ගන්නාපු දේ නැහැ කියලා. මිනිස්සු කඳුළු පිරිදෙනිතින් හිස් අතින් හැරී යන වාර අනන්තයි. අපේ රටේ තාමත් හැමදේම වගේ හිඟයි. මේ හැම පෝලිමකම උදේ ඉඳන් දුක් විඳින්නේ තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන් කන අසරණ මිනිස්සු. ජනතා මුදලින් නඩත්තු වෙන පාලකීන් නෙවෙයි. තාමත් ගෑස් ගන්න ජනතාව දිගු පෝලිම්වල රැඳී ඉන්නවා. ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් සංගවා ඇති බවටද මේ වන විට තොරතුරු වාර්තා වනවා. ගෑස් රැගෙන ආපු නැව් තාමත් මහමුහුද මැද්දේ ඩොලර් නැතිව බලන් ඉන්නවා. ඉදිරියේදී ජනතාවගේ කර මතට තවත් බරක් පැටවෙන ලකුණු දැන් පහළ වෙමින් ඇති බව නම් කිව යුතුමයි. බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ සහ මුදල් අමාත්‍ය දුර දැරීමට නීතිමය සුදුසුකමක් නැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අද විභාගයට ගැනුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසී නිකුත් කර තිබෙනවා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් මෙම පෙත්සම අද අභ්‍යාසන අධිකරණ වෙනසරු සෝභිත කරුණානායක මහතා ඉදිරියේ කැඳපඩු ලැබුවා. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච විජේදාස රාජපක්ෂ මහතා කරුණ දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතේසී වග උත්තරකාර බැසිල් රාජපක්ෂ මහතා වෙත බහර දී ඇති බව සඳහන් කළා. එහෙත් මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිච්වරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත යළි නොතේසී නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා නඩුව යළි මැයි මස 12 වෙනිදා කැඳවන ලෙසට නියෝග කළා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතල වංචා පිළිබඳ සුවබැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. පෙත්සම ඉකුත් ජනවාරි 12 වෙනිදා අභ්‍යාසනාධිකරණයේ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ද්විත්ව පුරවැසියෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාට මෙරට පුරවැසි පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරයක් දැරීමට සුදුසුකමක් නැති බවට තර්ක කළා. 2016 වසරේ රාජකිරී ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක්වට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තම සේවා දායකයාට එරට සංචාරය කරන ලෙසට ආරාධනාවක් සිදු කර ඇති බව සඳහන් කළා. ඊට සහභාගී වීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මාස 8 වෙනිදා සිට 27 වෙනිදා තෙක් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා. එමෙල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විරෝධය පළ කළේ නැහැ. ඒ අනුව විත්තිකරු ඉල්ලා සිටින කාල සීමාව තුළ ඔහුට විදෙස්ගත වීම සඳහා අවසර දෙන ලෙසයි විනිසුරුවරයා ආගමන සහ විගමන පාලකවරයාට නියෝග කළේ. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ
දී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම නඩුවේ දෙවන විත්තිකරු වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අපරාධ විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්ති යටතේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී ඇති බවයි. එහි පිටපතක් මහාධිකරණයේ හමුවට කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ ප්‍රකාශයේ පිටපතක් වහම මහාධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට සහ එහි අතිරේක මහේස්ත්‍රාත්වරියට නියෝග කළේ. පොළොන්නරුව ජාතික වෘක්කවේදී රෝහලේ ප්‍රථම වකුගඩු සැත්කම අතිසාර්ථකව සිදුකර තිබෙනවා. මෙය ආසියාවේ විශාලතම වකුගඩු රෝහලයි. අති නවීන වෛද්‍ය උපකරණ වලින් සමන්විත මෙම රෝහල චීන රජයේ පරිත්‍යාගයක්. සෞඛ්‍ය සහ විශේෂඥ කාර්ය මණ්ඩලවල හිඟය නිසා සැත්කම් සිදුකිරීම යම් කාලයකට පමා වී තිබුණා. පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මෙහිලා විශේෂ ප්‍රයත්නයක් දරනු ලැබුවා. ඒ අනුව දැන් සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණ කරගනිමින් සිටිනවා. මෙහි පළමු වකුගඩු බද්දයයි මේ සිදුකෙරුණේ. වකුගඩු අකර්මණ්‍ය වී සිටින දුවට ඇගේම මවගේ වකුගඩුවක් ඉතා සාර්ථකව බද්ධ කරනු ලැබුවා. බුද්ධික ජයවික්‍රම අමිල සහ මනුප්‍රිය යන විශේෂඥ වෛද්‍යවරුන් මීට එක් වූවා. අද දවසේ අපිට ප්‍රථම සජීව මවකගෙන් ලබාගත් වකුගඩුවක් එම මවගේම දියණියට බද්ධ කිරීමේ කටයුත්ත අද දවසේ අපේ ඉෂ්ට කරනු ලැබුවා. ඒ මවත් ඒ දියණියත් කියන මේ දෙන්නාම ඉතාමත්ම සුරක්ෂිතව අවයව හොඳින් වැඩ කරමින් නැත් අපි කියන ඒ ක්‍රියාකාරීත්වය හොඳම මට්ටමක තබා ගනිමින් දෙන්නාම ඉතාමත්ම සුවෙන් සිටින බව අපි සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. සියලුම වෘක්කවේද පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මේ කණ්ඩායම ඒකරාශී වෙලා මේ කාර්ය ඉතාමත්ම නිවැරදිව සහ විධිමත්ව අද දවසේ අවසන් කළා. පවතින සම්පත් තුල මේ සුවිශේෂී ජයග්‍රහණයේ ශක්තිය ඒ කෘතවේදීත්වයේ මා සමස්ත කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය සහ කෘතවේදීත්වය පිරිනමනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. අලි මිනිස් ගැටුමට නිමාවක් නැහැ. අදත් හක්ක පටස් නිසා තුවාල ලැබූ අලියෙකුගේ ශෝචනීය කතාවක් පොළොන්නරුව දිඹුලාගල මගුල් දමන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. හක්ක පටස් නිසා තුවාල ලබා සිටින අලියාගේ වයස අවුරුදු 20-25ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. උස අඩි 8ක් වන මේ සද්දන්තයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සමීර කලිංගු ආරච්චි ඇතුළු විශාල පිරිසක් මේ වන විට අලියාගේ ජීවිතය බේරා ගැනීමේ සටනක නිරත වී සිටිනවා. බදුල්ල පිටපොළ නිවෙස් බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බදුල්ල පොලිසියට හැකි වී තිබෙනවා. සොරාගත් භාණ්ඩවල වටිනාකම ලක්ෂ 2කට ආසන්න බවයි පොලිසිය පවසා සිටියේ. හෙරෝයින් ළඟ තබාගත් පුද්ගලයෙකු පානදුරදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබූ හෙරෝයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් හා රුපියල් 50,000ක මුදලක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සලෙඳු මල්ෂිත යන අයගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේ෷ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබූ ලියාපදිංචින කුල මෝටර් රථයක් හා විවිධ බැංකු කාඩ්පත් 8ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.